ආයුබෝවන් සුබ දවසක් සම්මෙත් බෝට් ඇට YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම අපි මෙහි බෝඩ් එක සම්පූර්ණව හදන විදිය බලමු. මෙහි මිනුම් මම කියන විදියටම ගන්න. තහඩු මිලිමීටර දෙකෙන් ගන්න පාස්සන්න ලේසි නිසා. මිලිමීටර 1.5න් ගත්තත් කමක් නැහැ, පාස්සන්න පුළුවන් නම්. මෙම පෙන්තූරයේ ඇති පරිදි තහඩු සීට් එක නියමිත මිනුම් වලින්ම කපා ගන්න. මෙම පෙන්තූරයේ ඇති මිනුම් වලට අනුව තව තහඩු දෙකක් කපා ගන්න. දෙවනුව කපාගත් කොටස් දෙක පළමු තහඩුවේ පිටුපස කොටසට තබා පාස්ස ගන්න. මම නිතරම බෝට්ටුවේ ඉදිරිපස ලෙස හඳුන්වන්නේ පළමුව කපාගත් තහඩුවේ තුඩ පැත්තයි. එම කොටස් දෙකම පාස්ස ගන්න. ඊට පස්සේ එම කොටස් දෙක එකට යාවෙන විදියට පිටිපස්ස කොටස සම්පූර්ණ කරගන්න. එම පසුපස කොටස මෙම රූපයේ ආකාරයට තහඩු නමන තැනකින් නමා ගන්න පුළුවන් නම් හොඳයි. නැතිනම් ගයින්ඩර් එකකින් ගිරි ඇඳලා පාස්ස ගන්න. පාස්සුවේ නැතිනම් හයිය මදි වේවි. දැන් පළවෙනි රූපයේ තහඩුවට තව පොඩි තහඩු කෑල්ලක් පාස්ස ගන්න. අඟල් 9.15ක් පමණ. ඊට පස්සේ මිලිමීටර 10 හරි 12 හරි කම්බි දෙකක් ගන්න. ඒක අඟල් 97ට කපා ගන්න. ඒ කම්බි දෙක බෝට්ටුවේ පිටුපස කොටසට පාස්ස ගන්න. දැන් පළමුව කපාගත් තහඩුවේ තුඩ පැත්ත උස්සලා අරගෙන අර කම්බි දෙකට පාස්ස ගන්න. බෝට්ටුවේ හැඩය හැදෙන විදියට. රූපේ පරිදි බෝට්ටුවේ ඉස්සරහට ඇංගල් හිටින විදියට ඉතිරි ටික තහඩු වලින් ආවරණය කරගන්න. ඒ ටික පාස්සද්දි යටි පැත්ත තහඩුව රවුම් කරගන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් මුල්ල හිටින්න තිබුණොත් මඩේදි හරවන්න අමාරු වෙනවා. රවුමට තියෙනකොට හොඳට හැරවෙනවා. අපි දෙවෙනියට කපාගත් කොටසේ අඟල් 14.5 කොටුවක් කපලා ඉවත් කරගන්න. එම කොටුව මුලදී කපලා ඉවත් කරන්න එපා. එහෙම වුණොත් පාස්සද්දි ඇද වෙනවා. දැනුත් පාස්සනකොට හැමතැනටම සපෝට් කෑලි ගහන්න ඕනේ. එහෙම නැත්නම් තහඩු ඇඹරනවා. අපි කපලා ඉවත් කරපු තහඩු කෑල්ලේ ප්‍රමාණයට මිලිමීටර 3 හෝ මිලිමීටර 4 ඝනකමින් තහඩු කෑල්ලක් කපා ගන්න. ඒ තහඩු කෑල්ල බිම තියෙද්දි ගියර් බොක්ස් එකේ කටවල් දෙක කපා ගන්න ඕනේ. ගියර් බොක්ස් එකේ කෑලි දෙක වම දකුණ මාරු කරගන්න එපා. දැන් ගියර් බොක්ස් හවුසින් දෙක තහඩු කෑලි දෙකට සවි කරගන්න එළියෙන් ඇන තුනේ කප් එක ඇල්ලුවම හරි. දැන් සෙට් දෙකම අපි කලින් කපපු හිස්කොටු දෙකට තියලා ටැග් කරගන්න. පාස්සන්න කලින් ගියර් බොක්ස් දෙකම සමාන්තරව තියෙන විදියට හොඳට සපෝට් කෑලි පාස්ස ගන්න. නැත්තම් තහඩුව පාස්සද්දි ඔක්කොම ඇද වෙනවා. සපෝට් කෑලි පස්සේ කපලා දාන්න. දැනට එපමණයි. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ගියර් බොක්ස් එක ෆොටෝ වල තියෙන විදියට සන්නීල් එකට උඩින් කපා ගන්න. අමාරු තැන් තිබුණොත් කමෙන්ට් කරන්න. මඩ් ගාඩ් පෙට්ටි දෙක මුදුනට සෙට් වෙන විදියට ටැග් කරලා තියාගන්න. පාස්සන්න එපා. වීල් දාද්දි පොඩි හරි වෙනසක් ආවොත් කපන්න වෙනවා. ඒ නිසා දෙවෙනි වීඩියෝ එක කරන්න මට ටිකක් කල් ගත වුණේ. කාලය ලංකාවේ හිටින් නැති නිසා. ලංකාවට ආවේ ළඟදී. මම මැලේසියාවේ ට්‍රැක්ටර හදන්න පටන් ගත්තා. පිලිපීනයට යවන්න. මැලේසියන් නාණ්ඩුවෙන් සෑහෙන්න උදව් කරනවා. මට ලංකාවේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකවත් කරගන්න බැරි වුණා. ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම් කිසිම කෙනෙක් මේවට කැමති නැහැ. කිව්වට බලන්නවත් එන්නේ නැහැ. බලන්න එන්නේ මධ්‍යම පරිසර අධිකාරිය, කම්කරු අධිකාරිය, ආදායම් බදු වැනි තහනම් නියෝග දෙන අය විතරයි. මට එකමික නිලධාරියෙක් විතරයි උදව් කරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල අනුර කියලා මහත්මේ. එතුමන් මට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ BR එක අරන් දෙන්න සෑහෙන්න මහන්සි වුණා. ඒත් බැරි වුණා. ඊළඟට ඇතුලේ එන්ජින් එකේ චැසිය ගහන්න පටන් ගමු. ඒකට අදාළ පට්ටන් ටික මම කමෙන්ට් කරන්නම්. සුබ දවසක්.